සුබ මධ්‍යහනක් ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල එජාපයේ බොරුවලට රැවටෙන්න එපා 20වනදා පාසල් විවෘත වන්නේ නැහැ මැයි 11ත් සෞඛ්‍ය උපදෙස් අනුවයි අධ්‍යාපන ඇමති ඩලස් කියයි රාජ්‍ය සේවයත් පෞද්ගලික අංශයත් සඳුදා සිට අත්‍යවශ්‍යම වැඩ පටන් ගන්න ලකුණු සෞඛ්‍ය ආරක්ෂිතව ළංගමත් දුම්රියත් සූදානමින් කොරෝනා පරීක්ෂණ තවත් පුළුල් කරයි හුදකලා කළ චීන කොටුවෙත් පන්නිලත් රෝගීන් නැහැ මැද පෙරදිග ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට පහසුකම් සපයන්න විදේශ අමාත්‍යාංශය වැඩ අරඹයි මදක් නිහඬ වූ ඉතාලියේ කොරෝනාවේ දෙවන නැගිටීම ඇරඹේ දේශීය ප්‍රවෘත්ති ලබන 20වනදා පාසල් විවෘත කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරනවා එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රීවරුන් එවැනි ප්‍රචාරයක් ගෙන යාම තරයේ හෙළා දකින බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ මාතර දිස්ත්‍රික්කයේ කොරෝනා මර්ධන වැඩසටහන සම්බන්ධව දිසා ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා දැන් ඊයේ මම දැක්කා අපේ සහෝදර එක්සත් ජාතික පක්ෂ දේශපාලඥ ඇමතිතුරු මන්ත්‍රීවරු දෙපළක් කතා කරනවා මේ 20වෙනිදා පාසල් අරින්න යනවායි කියලා මං කනගාටු වෙනවා කියන්නේ මිනිස්සු අතර බියක් සැකයක් ඇති කරන්න මේ වගේ දේවල් පාවිච්චි කරන එක මං හිතන්නේ සාධාරණයි කියලා කිසි ලෙසක 20වෙනිදා පාසල් විවෘත කරන්න තීන්දුවක් කරගෙන නැහැ ඉතින් දැනට තීන්දුව කළා තියෙන්නේ මැයි මාසේ 11වෙනිදා හැබැයි මේ මැයි මාසේ 11වෙනිදා තීන්දුව ගන්නෙත් අධ්‍යාපන අමාත්‍යංශයවත් ආණ්ඩුවත් නෙමෙයි මෙරට සෞඛ්‍ය බලධාරීන් පළවෙනිම පැයේ අපි පාසල් වැහුවා. අතරම මරණ දහසක් වාර්තා වෙනකන් සමහර ලෝක රටවල් වලට තීන්දුව ගන්න බැරිලා හිටියා. ඒ නිසා දරුවන්ට සංවේදීව අපි තීන්දුව ගන්නෙ දරුවෝ කිසි ලෙසක වාහකයෙක් බවට පත් කරන්න අපි මේ රට ඇතුලේ ඉඩ දෙන්නෙම නැහැ. ලෝකෙ කිසි රටක මේ අර්බුදයට මුහුණ පාපු නැති විදියට මහජනතාව වෙනුවෙන් පීඩාවට පත් වෙලා ඉන්න ආණ්ඩුව ජනාධිපතිතුමා විශාල කැපවීමක් කරනවා. රජයේ මේ කැපවීම අව탁සේරකට වෙන්න දෙන්න එපා කොතනකදීවත් සමහර සිද්ධුවින් වෙන්න පුළුවන්. අපික තේරුම් ගන්න ඕනේ. හැබැයි ඒවා අපි ආවභාවිතාව කියලා තියෙනනම් ඒක ගැන හොයලා ඒක ඉදිරියව කළා වරද්දවා ගන්න ඕනේ. එමෙ නැත්තම් අපි පොදුවේ මේ ඇගෙයිම අපේ හදවත් තුලත් සමාජ තුලත් අපි තියා ගන්න ඕනේ. අතවශ්‍යම ඉතාම දුෂ්කර වෙලාවක් අපේ ඉතිහාසයේ. ළංගම බස් රථ 5000ක් සහ දුම්රිය 400ක් අනිද්දා සිට පොදු ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යොදවන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැඩ කටයුතු ලබන 20වනදායින් පසු අදියර කීපයක් යටතේ ආරම්භ කිරීමට රජය තීරණය කිරීම ඊට හේතුවයි. ඒ අනුව සේවාස්ථාන සඳහා පැමිණෙන කාර්යමණ්ඩල උදෙසා පොදු ප්‍රවාහන යළි සපයන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. එහිදී සියලු සේවකයන්ට මුකාවරණ සපයන ලෙසයි අමාත්‍යවරයා දැනුම් දුන්නේ. විසබීජ හරණයට අවශ්‍ය විසබීජ නාශක ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබා දිය හැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. දුරබැහැර ප්‍රදේශවල සිට එළවලු පළතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා කිසියම් පාර්ශ්වයක් ඉල්ලීමක් කරන්නේ නම් ඒ සඳහා බලවේග දුම්රිය කටට ලබා දිය හැකි බවද දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා මෙහිදී ප්‍රකාශ කළා. කොරෝනා රෝගීන් බවට ඊයේ දිනේදී 6 දිනක හඳුනාගත්තේ පුද්ගලයන් 695 දිනක PCR පරීක්ෂණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බව සෞඛ්‍ය අංශය පවසනවා. ඊයේ මේ 6 දෙනා හමුවන්නේ 695ක් වැනි වාර්තාගත පරීක්ෂණ සංඛ්‍යාවක් කිරීමෙන් පසුයි. ඊයේ 85න් අවසන් වන පැය 24 තුළ තමයි මේ 695ක් කළා තියෙන්නේ. සමාජයේ ඒ ඉලක්කගත කණ්ඩායම් කෙරෙහි අවධානය යොමු කළ කරනවා කියන්නේ සක්‍රීය වශයෙන් රෝගීන් සෙවීමේ කටයුතු. මේ කටයුතු දෙකම මේ අවස්ථාවේ සිදු වන බව කියන්ට අවශ්‍යයි. විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ නිරෝධායන මධ්‍යස්ථාන වැඩිපුර පවතින බැවින් ඒ වගේම ඒ නිරෝධායන මධ්‍යස්ථානවල දිනපතාම වගේ කීප දෙනෙක් COVID-19 රෝගීන් හැටියට හඳුනා ගන්නා බැවින් වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දැන් සැලකිය යුතු රෝහලින් සංඛ්‍යාවක් සිටින බැවින් කාත්තන්කුඩි මූලික රෝහල අද ඉඳලා උනත් COVID-19 රෝගීන් තුලක් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සම්පාදනය කොට ඇති බවත් ප්‍රකාශ කරන්න කැමතියි. මේ වන විට මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 244ක්. ඉන් 77 දෙනෙකු මේ වන විට සුව ලබා සිටිනවා.
162 රෝහල් කිහිපයක තවමත් ප්‍රතිකාර ලැබමින් සිටින අතර සැක සහිත රෝගීන් සංඛ්‍යාව 148ක් මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව තවමත් 7ක් මේ වන විට තවදුරටත් කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ වැඩි කර තිබෙනවා අප්‍රේල් පළමු වනදා සිට රෝගීන්ගේ ව්‍යාප්තිය සිදු වූ ආකාරය මෙසේයි තවත් 115 දිනක නිරෝධායනය අවසන් කර සහ ආසාදිතයන් නොවන බවට PCR පරීක්ෂණයෙන් තහවුරු වීම නිසා යලි නිවෙස් බලා පිටත් කර යවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. අද දිනේ පූනානි නිරෝධන මධ්‍යස්ථානයෙන් සහ බූස්ස නාවික හමුදා නිරෝධන මධ්‍යස්ථානයේ 9 දිනකුත් එක්ක 115 දිනක නිරෝධායන කටයුතු සහ PCR පරීක්ෂණ වාර්තාවල ආසාදිතයන් නොවන බවට තහවුරු වුණින්දා ඔවුන් නික්ම යාමට නිමෙදෝ තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව එකතුව මේ දක්වා නිරෝධායන කටයුතුවල යොදවපු අයවලුන් සංඛ්‍යාව 3954ක් දක්වා අපි නිරෝධායන නිම කළා යවපු කට්ටිය ඉන්නවා. ඉදමතරව 1484 දෙනෙකු තව දුරටත් නිරෝධායන වෙමින් පවතිනවා නිරෝධායන මධ්‍යස්ථාන 18ක ඊයේ දිනේ PCR පරීක්ෂණය කරන ලැබේ 10 දිනකට පමණයි තව වාර්තා අද දිනේ හෙට දිනේ පැමිණීමට නියමිතයි ආසාදිනපත් වෙලා නොවි බවට තහවුරු වුණොත් ඔවුන් හෙට දිනේ සහ අනිදා දිනේදී බොහෝ දුරට නිවෙස් දක්වා යැවීමට අපි කටයුතු කරන ලබනවා කලුතර නාගොඩ රෝහල වෙත කරුණු වසන් කරමින් පැමිණි ගැබිනි කාන්තාව නිසා නිරෝධායනයට යොමු කළ සියලු දෙනාගේ PCR වාර්තාවලින් ඔවුන්ට රෝගය වැළඳී නැති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා කලුතර ප්‍රදේශයේ බේරුවල ආශ්‍රිතව නැති වී ගිය COVID-19 වසංගතය සම්පූර්ණයෙන්ම වගේ අපි අපේ පාලනයට අරගෙන තියෙනවා මේ වන විට අපි කමියුනිටි ස්ක්‍රීනින් ඒ කියන්නේ අපි ගෙවල් වලට සහ සමාජය තුලට ගොස් ලබා ගන්නා ජෛව පටල සාම්පල යැවීමේ ක්‍රමවේදය පටන්ගෙන දැනට දින 19ක් වෙනවා අපි ජෛව පටල සාම්පල යැවීමේ වැඩසටහන් 9ක් මේ වෙනකොට කරලා 175 දෙනුගේ ජෛව සාම්පල යවලා තිබෙනවා එම 175 දෙනා අතරින් 6 දෙනෙකුගේ ජෛව පටල සාම්පල පොසිටිව් කියලා තහවුරු කරලා අපිට ලබා දීලා තියෙනවා වාර්තා. අප්‍රේල් 16 වන දින නැවතත් ජෛව පටල සාම්පල යොමු වැඩසටහනක් සිදු කරා. ඒ සඳහා උද්ගලයන් 51 දෙනෙකු සහභාගී කරගත්තා. ඊයේ රාත්‍රියේ ලැබුණු වාර්තා අනුව ඒ සියලු 51 දෙනාම නෙගටිව් කියලා තමයි අපිට වාර්තාව ලැබිලා තියෙන්නේ. විදේශගතව සිට මෙරටට පැමිණි කුරුණෑගල ප්‍රදේශයේ 150 දෙනෙකුට අධික පිරිසක් නිරෝධායන කටයුතු අවසන් කළා. කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අධීක්ෂණය යටතේ ඔවුන් නිරෝධායනය කෙරුණේ මේක නමුත් ඉදිරි කාලයේ පොඩ විමසිලිමත්ව ඉඳ වෙනවා තමන්ට යම්කිසි රෝගයක් ඇතිවෙද කියන අනිත් එක මේක ඇඳුනිච්ච බලපත් යන්නේ මේ මේක ඔයා ඒ අසනීප වුණාට පස්සේ පිටරට ඉඳලා ආවට පස්සේ වාට රෝග තත්ත්වයක් නැහැ කියලා අපි දවස් 17ක නිරෝධායන කාලය සම්පූර්ණ කිරීම වෙනුවෙන් දෙන සාතිකියා හංගවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ 38 හැවිරිදි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වග මහජන සෞඛ්‍ය පරීක්ෂක LKS චාල්ස් මහතා පවසනවා. පසුගිය 13 වෙනිදා ඔහුගේ නිවසේ උපන්දින සාදයක් පවත්වා ඇති අතර මෙම පුද්ගලයා රෝහල්ගත කර ඇත්තේ පසුගිය 16 වෙනිදායි. ඔහු ඇසුරු කළ පුද්ගලයින් 11 දෙනෙකු සහ සාලාව ග්‍රාමීය රෝහලේ සේවකයින් කිහිප දෙනෙකුද නිරෝධායනයට යොමු කර තිබෙනවා. පිට 15 වෙනිදා ආරංචියක් ලැබුණා මාවල්ගම මාබුල කියන ග්‍රාම සේවා වසමේ කොරෝනා රෝගියෙක් ඉන්නවා කියලා ඊට පස්සේ අපිට ඒක තහවුරු වුණා ඊයේ 8ට විතර වගේ ඊට පස්සේ අපි මේ පළාතේ හමුදා බුද්ධයන් සහ හමුදාව සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ පළාතේ ඇවිදලා මේ රෝගියාගේ ඍජු සම්බන්ධතා ප්‍රවේදිත්‍ය අපි 21ක් හඳුනාගෙන තියෙනවා අද දින කරන්න සූදානම්ක් තියෙන මේ අයගේ කොරෝනා සඳහා කරන පරීක්ෂණය කරන්න චීනයේ මෙන්ම ලොව අනෙකුත් රටවල්ද කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කළ පසු මරණ සංඛ්‍යාව සංශෝධනය කිරීමට පියවර ගනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. පසුගිය දෙසැම්බර් මාස COVID-19 වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ වුහාන් නගරයේ මරණ සංඛ්‍යාව 1290කින් එනම් 50%කින් පමණ ඉහළ දැමීමට නගර පරිපාලනය ඊයේ පියවර ගත්තා. ලොව පුරා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 22,50,000 ඉක්මවද්දී වාර්තාවන මරණ සංඛ්‍යාව 154,226ක් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 571,145ක්. වෛරසය ලොව පුරා රටවල් සහ ස්වයංපාලන ප්‍රදේශ 210ක් පුරා පැතිර ගොස් තිබෙනවා. COVID-19 හේතුවෙන් ඇමරිකාවට දැඩි බලපෑම් මෙල්ල වී ඇති පසුබිමක ඊයේ දිනේදී එරටින් වාර්තාවන මරණ සංඛ්‍යාව 2,535ක්. ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 37,158ක් වෙනවා. ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ගේ ක්‍රියාමාර්ගවලට අනුකූලව වසා දමා ඇති ප්‍රාන්ත කිහිපයක් විවෘත කිරීමට ඇමරිකානු
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දනුම් දී තිබෙනවා. කෙසේ නමුත් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති දැඩි සීමාවන්ට එරෙහිව ප්‍රාන්ත තුනක ඇති වී තිබෙන විරෝධතා සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප්ගේ අවධානය යොමු වී තිබෙනවා. එම ප්‍රාන්ත නැවත ආරම්භ කිරීම සඳහා ප්‍රමාණවත් පරීක්ෂණ කට්ටල පවතින බව උපජනාධිපති මයික් පෙන්ස් ප්‍රකාශ කළා. තම ප්‍රාන්තය පිළිබඳව හදිසි වෙන්නේ නැතුව කල්පනාකාරීව තීරණ ගන්න කියලා කැලිෆෝනියා ආණ්ඩුකාර ගෙවින් නිව්සොම් මහත්මයා අනිකුත් ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ගෙන් අද ඉල්ලීමක් කළා. කෙටි කාලීනව නෙවෙයි දිගු කාලීනව හිතා බලා එක්ව කටයුතු කරමු කියලයි එතුමන් සඳහන් කළේ. COVID-19 වෛරසය සීමාවක් හඳුනන්නේ නැති අදෘශ්‍යමාන වසංගතයක් යයි ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නා. කෙසේ වෙතත් ටෙක්සාස්, මිචිගන්, විස්කොන්සින්, ඉරාකු ඇතුළු ප්‍රාන්ත කිහිපයක් ප්‍රමාණවත් පරීක්ෂා නොතක සීමාවන් ලිහිල් කර තිබෙනවා. එය බරපතල අභියෝගයක් බවයි ඇමරිකානු සෞඛ්‍ය අංශ පෙන්වලා දෙන්නේ. මේ අතර ඉතාලියේ වෛරසයේ ව්‍යාප්තිය යම් තරමක පාලනයක් පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ නමුත් වෛරසයේ පැතිරීමේ දෙවන අදියර මේ වන විට ආරම්භ වී ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. තමුන්ගේ ආසාදිත සංඛ්‍යාව සහ මරණ අනුපාතය ගිය සතිය වන විට ක්‍රමක්‍රමෙන් අඩු කරමින් පවතියා. එහෙත් ඉතාලිය තුළ නැවතත් කොරෝනා ඌදුර වසංගතය හිස එසවීමේ ප්‍රවණතාවයක් දැන් පෙන්වුම් කර තිබෙනවා. විශේෂයෙන්ම ගෙවුණු පැය 48 තුළ කොරෝනා නව ආසාදිතයන් 1279 දෙනෙකුත් ඒ වගේම කොරෝනා මරණ 1100කුත් වාර්තා වීම තුලින් නැවතත් ඉතාලිය තුළ කොරෝනා දෙවන රැල්ලක් නිර්මාණය වීමේ ප්‍රවණතාවයක් දැන් ඉස්මතු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඉතාලි සෞඛ්‍යංශ ඒ වගේම ඉතාලි ආරක්ෂකංශ ඒ වගේම ඉතාලි සහන කණ්ඩායම මේ මොහොත වන විට නැවතත් තමුන්ගේ ජනතාවට ඉතාලිය තුළ වාසය කරන සියලුම ජනතාවට දැනුම් දෙනවා. පෙර පරිදි නිරෝධායන කටයුතු ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක කරන්න කියලා නැවතත් ඔවුන් මහජනතාව දැනුවත් කිරීමට මේ මොහොත වන විට ක්‍රියා කරමින් පවතිනවා. එක්සත් රාජධානිය කොරෝනා වෛරසය සඳහා වූ නව එන්නතක් අත්හදා බැලීමට පියවරගෙන ඇති අතර එම පරීක්ෂණ සඳහා මුදල්ද වෙන් කර තිබෙනවා. ජර්මනිය ප්‍රකාශ කළේ තම රටේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කර ඇති බවයි. මෙසේ පාලනය කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ජර්මනිය ප්‍රකාශ කරන්නේ. රුසියාවේ කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 32000 ඉක්මවා ඇති අතර මරණ 273ක්ද වාර්තා වනවා. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අනතුරු අඟවා ඇත්තේ පරීක්ෂණ උපකරණ ප්‍රමාණවත් ලෙස නොමැති තත්වයක තම රට අවධානමකට ලක්ව ඇති බවයි. වෛරසයේ ව්‍යාප්තිය මොස්කව් නුවරට පමණක් සීමා වී නොමැති බවද ඔහු අවධාරණය කළා. ආසාදිතින්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි නගරයේ ඇතුළු ප්‍රධාන නගර 6ක් දැඩි අවදානම් සහිත රතු කලාප ලෙස නම් කර තිබෙනවා. නවදිල්ලි අගනුවරට අමතරව ඉන්දියාවේ වාණිජ නගරයක් ලෙස සැලකෙන මුම්බායි නගරය මෙම රතු කලාප ලෙස නම් කර ඇති නගර 6ට ඇතුළත්. ඉන්දියාවෙන් මේ වන විට වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 14352ක්, සිදු ඇති මරණ සංඛ්‍යාව 486ක් ලෙස වාර්තා වනවා. පවතින තත්ත්වයේ මත ලබන මේ මාස 3 වෙනිදා දක්වා තවදුරටත් ඉන්දියාව වසා දැමීමට කටයුතු කර තිබෙනවා. පසුගිය පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 1381 දෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිසිය පවසනවා. මෙම කාලය තුළ අත්අඩංගුවටගත් වාහන සංඛ්‍යාව 380කට අධික බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සිනාරත්න මහතා ප්‍රකාශ කරන්නේ. පසුගිය පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 1381ක් පමණ අත්අඩංගුවටගෙන වාහන 380කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයටගෙන තිබෙනවා. ඒ අනුව සමස්ත අත්අඩංගුවටගත් සංඛ්‍යාව 31680ක් පමණ වන අතර වාහන 8161ක් පොලිස් භාරයට මේ වන විට ගෙන තිබෙනවා. කොරෝනා හේතුවෙන් දැනට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති ආයතන සහ දැනට වැඩ කටයුතු කෙරෙන ආයතන පිළිබඳව කඩිනම් වාර්තාවක් සැකසීමට පියවරගෙන තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නිපුණතා සංවර්ධන, රැකිරක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යාංශයයි මෙය සකස් කරන්නේ. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ කරුණු උස්වා බැලීම සිදු වෙනවා. ලියාපදිංචිය ඇති සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ ආයතන සියල්ල පිළිබඳව තොරතුරු එක් රැස් කිරීම මේ යටතේ ක්‍රියාත්මකයි. මැද පෙරදිග රටවල සිටින මෙරට ශ්‍රමිකයන්ට අවශ්‍ය පහසුකම් සැපීමට විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
පවතින කොරෝනා වසංගතයත් සමග අසරණ භාවයට පත්ව සිටින විදේශගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් වියලි ආහාර සලාක බෙදා හැරීම ඇතුළු වැඩසටහන් රැසක් මේ යටතේ සිදු කෙරෙනු ඇති. මැදපෙරදිග කලාපයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් සමග විදේශ සම්බුදතා අමාත්‍යාංශයේ ලේකම් රවිනා තාරින්සිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වීඩියෝ තාක්ෂණය මගින් සාකච්ඡාවක් පැවැත්වුවා. රැකියා අහිමිවීම කොන්ත්‍රාත්තු කාලය අවසන් වීම රැකියා බලපත්‍ර දීර්ඝ නොකිරීම ඇතුළු විදේශගත ශ්‍රමිකයින් මුහුණ පා ඇති ගැටලු පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. මැද පෙරදිග රටවල ආණ්ඩු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා මෙම ගැටලු සඳහා විසඳුම් සෙවීමටයි විදේශ සම්බුදතා අමාත්‍යාංශයේ අවධානය යොමු වුණේ. ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් සඳහා අවශ්‍ය වෛද්‍ය ආධාර ලබා දීම මෙන්ම ඔවුන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීමටද තීරණය කෙරුණා. කන්ටැක් ශ්‍රී ලංකා නමින් අන්තර්ජාල වෙබ්බට වියක්ද සංක්‍රමණික ගැටලු යොමු කිරීම සඳහා විදේශ සම්බුදතා අමාත්‍යාංශය හඳුන්වා දී තිබෙනවා. පැය 24 පුරා ක්‍රියාත්මක වන උපකාරක සේවාවක් සහිත දුරකථන අංකයක් පවත්වාගෙන යන ලෙසද විදේශ සම්බුදතා අමාත්‍යාංශය තානාපති කාර්යාල වෙත දැනුම් දී තිබෙනවා. නරහෙන් පිට ආර්ථික මධ්‍යස්ථානය දිනපතා විවෘතව පවතින බව එහි කළමනාකරු ප්‍රශාන් ඉන්ද්‍රජිත් මහතා පවසනවා. කොරෝනා වෛරසයේ පැතිරියම වැළැක්වීමේ පියවරක් ලෙස පිටකොටුව මැනින් වෙළඳපොළ මේ වන විට වසාදමා තිබෙනවා. එහෙත් නාරාහී පිට ආර්ථික මධ්‍යස්ථානය විවෘතව තිබෙනවා. ඒ හේතුවෙන් දුරබැහැර ප්‍රදේශවල සිට එළවලු සහ පළතුරු ආදිය නාරාහී පිට ආර්ථික මධ්‍යස්ථානය වෙත දිනපතා ලැබෙමින් පවතින අතර මෙම තත්ත්වයේ මත ජනතාවට උසස් තත්ත්වයේ එළවලු සහ පළතුරු ආදිය බෙදා හැරීමටද හැකි වී ඇති බවයි නාරාහී පිට ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ප්‍රශාන් ඉන්ද්‍රජිත් මහතා පවසන්නේ. अत्यावश्य सेवा आहार द्रव्य लबा गण्ना अत्यावश्य सेवा बलपत्रलाभी आयट नारायण पीठ विशेष आर्थिक मदस वेरंदपल विवृत कर लो ये अत्यावश्य आहार द्रव्य तुग मिल दिगेम सन्ध कोलंब प्रदेश निवास सह निवास संकीर्ण वल रेंदी इन जनता वट एलवल पलतूर अत्यावश्य आहार द्रव्य तुग बेदाहरी सिद्धकला ए निवास संकीर्ण लंग इंदला ए आयट मिल दिगेमी अवस्थाव उदाकर लिबुना රජයේ සහන සේවා වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් රුපියල් කෝටි 20කට අධික මුදලක් මෙවන විට බෙදාහැර ඇති බව වවුනියාව දිසාලේකම් සමන් බන්දුලසේන මහතා පවසනවා. පවුල් එකක 29561ක් සඳහා මිලියන 147.85 ප්‍රමාණයක් සමෘද්ධි විදියට මේ වෙනකොට ලබා දීලා තියෙනවා. වැඩිහිටි යන් 3308 දෙනෙක් සඳහා මිලියන 16.54කුත් වැඩිහිටියන් විදියට පොරොත්තු ලේඛනයේ සිටින 1268 දෙනෙක් සඳහා මිලියන 6.34කුත් අවගඩ රෝගීන් 1976 දෙනෙකු සඳහා මිලියන 9.88ක් අවගඩ රෝගීන් විදියට ආධාර ලැබීමේ සුසුකම් ලබා ඇති 760 එක්දිනෙක සඳහා මිලියන 3805කුත් මේ වෙනකොට බෙදා දීලා තියෙනවා. ආබාධිත 2089 දිනෙක සඳහා මිලියන 10.475ක් ආබාධිත නමුත් පොරොත්තු ලෝකිනේ සිටින 501 දිනෙක සඳහා මිලියන 2.5.5කුත් වශයෙන් මිලියන 203.92ක් මේ වෙනකොට රජය මගින් වවුනියාව දිස්ත්‍රික්ක බෙදා දීලා තියෙනවා. කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් මගින් 319 දිනෙක සඳහා මිලියන 1.595ක් බෙදා දීලා තියෙනවා. ඒ අනුව සම්පූර්ණ මුදල මිලියන 205.516ක් වවුනියාව දිස්ත්‍රික්කයේ නිලධාරීන් විසින් බෙදා දීලා තියෙනවා. ITN මනුෂ්‍යත්වයේ සත්කාරය තවදුරටත් අගණ්ඩව ක්‍රියාත්මක කරනවා. ඩයලොග් ආයතනය සමග එකමුතු වෙන් මෙම සත්කාරය ක්‍රියාත්මකයි. කොරෝනා මාරයාගේ ව්‍යාප්තිය හේතුවෙන් අපේ රටේ බොහෝ පිරිසක් විවිධ අපහසුතාවන්ට ලක්ව සිටිනවා. එහෙත් එම පිරිස කිසිවිටකත් තනි නොකරන බව ITN මනුෂ්‍යත්වයේ සත්කාරය තුලින් ඔප්පු කරහමාරයි. අපේ මනුස්සකම කොරෝනා වෛරසයට පරාජය කළ නොහැකි යන තේමාව යටතේ ITN මනුෂ්‍යත්වයේ සත්කාරය ආරම්භ කෙරුණේ. ඒත් සමගම විවිධ සංවිධාන මෙම ව්‍යාපෘතිය සමග අත්වැල් බැඳගත්තා. ඩයලොග් ආයතනයේ මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෘත්තිකයන්ගේ ජාතික එකමුතුව, නිදහස් කලා සංධානය, 306C1 සිංහ සමාජය ඇතුළු සංවිධාන මෙන්ම ආයතන ගණනාවක් මේ සමග සිටිනවා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවද මේ සඳහා නොමද සහාය ලබා දෙනවා. කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන යනාදී ලෙසට අදියර 3ක් යටතේ මේ අනුව සහන සැලසීම සිදුවනවා. කලාකරුවන්, වැඩිහිටි නිවාස, ළමා නිවාස මෙන්ම විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සහ අනිකුත් අසරණ පිරිස වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම මූලික අදියරේදී සිදු කෙරෙනවා. ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකු වන ජයසේකර අපොන්සු මහතාගේ සුවදුක් විමසා බැලීමටද පියවර ගැනුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී දිමුතු චින්තක මහතා මෙදවචේ ප්‍රදේශයේ පදිංචි අපොන්සු මහතාගේ නිවසට ගොස් අවශ්‍ය උපකාර සිදු කිරීමටද පියවර ගත්තා.
අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන් විවිධ ආධාර පිරිනැමීමද මිට සමගාමීව සිදු කෙරුණා. බොහොම සන්තෝෂයි මොකද මානසික සත්කාරය කරන අපේ සුගත් රෝහණ සභාපතිතුමා අපි අයිතිනේ අහිංසක මිනිසුන්ට මෙතනින් මේ පැත්තේ වියලි ආහාර මළු බෙදන ගමන් මේගොල්ලෝ කියලා අපොන්ස පොඩ්ඩක් කොහොම බලලා ඉන්න කියලා. එතන ලොකු දෙයක්. පැය දෙකක් තුල නගරයක් සම්පූර්ණයෙන්ම ජීවාණුහරණය කළ හැකි යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට වාහන සේවා ස්ථානයක හිමිකරුවෙකු සමත් වුණා. ඔහු ගලේවිල ප්‍රදේශයේ සේවය කරන AUSA චන්ද්‍රසිරි. මෙය කොරෝනා මර්ධන වැඩසටහනට මහත් පිටිවහලක් බවයි බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ. කොරෝනා ව්‍යාප්තියත් සමග බොහෝ දෙනා නව නිපැයුම් කෙරෙහි අවධානය යොමු කළේ පවත්නා ව්‍යසන තත්ත්වයට මුහුණ දීම සඳහායි. වෛද්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම ආරක්ෂක අංශයට වැදගත් වන නිර්මාණ රසක් ඒ අනුව මේ වන විටත් බොහෝ දෙනා දායාද කර තිබෙනවා. ගලේවිල ප්‍රදේශයේ සේවා ස්ථානයක් පවත්වාගෙන යන චන්ද්‍රසිරි මහතාද සිය දැනුම සහ හැකියාව භාවිත කරමින් අභියෝගයේ ජය ගැනීම සඳහා දැක්විය හැකි දායකත්වයේ පිළිබඳ කල්පනා කළා. ඒ අනුවයි මෙම නව නිර්මාණය සිදු කර තිබෙන්නේ. එමෙන්ම ගලේවිල නගරයේ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල ජීවාණුහරණ කුටි පිහිටුවීමටද ඔහු කටයුතු කර තිබෙනවා. ඇදිරි නීතිය ඉවත් කරන අවස්ථාවලදී නගරයට පැමිණෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මෙය මහත් පිටිවහලක් වනවා. මම නිෂ්පාදනය කරන මේ සියලු දේවල් අපි කරන්නේ සෞඛ්‍ය වර්ධයේ නිලධාතුමාගේ අධීක්ෂණය යටතේ. ක්ලෝරින් තමයි මේ මැෂින් එකේ ස්ප්‍රේ කරන මේ ද්‍රවය වෙන්නේ. ඉතින් මේක ස්ප්‍රේ වෙලා යනකොට මේක ඇත්තටම ගෑස් එකක් වගේ හැදෙනවා ක්ලෝරින් ස්ප්‍රේ කරනකොට. ඒ නිසා මේක ඇඟට වැදුනම ඇඟේ තියෙනවා නම් යම් විසබීජයක් උපරිම විනාඩි 20ක කාලයක් තමයි තියෙනවා කියලා එතුමන්ලා මට පැවසුවේ. බොහෝ වෙලාවට ඒ විසබීජය විනාශ වෙලා යන්න පුළුවන්. මොකද ක්ලෝරින් සාමාන්‍ය විසබීජ හරණයට පාවිච්චි කරන එකක්. මේ යන්ත්‍රයෙන් පුළුවන් එකවර මේ කුටි 15ක් 20ක් වුණක් ආවරණය කරන්න. ගලේවල නගරේටම පැය දෙකමාරක් විතර කාලයකදී සම්පූර්ණ නගරය කවර් කරන මේ විසබීජය හරණය කරලා. මගෙන් තාක්ෂණයේ ඉල්ලගත්තා මං කියලා දුන්නා ITN ආයතනෙ තිල්ලිමක් කරා මේක ප්‍රසිද්ධ වැඩසටහනක් විදියට කරන්න මොකද මහ ලොකු දේවල් හොයන්න ඕනේ මේ ගමේ තියෙන සම්පත් වලින් හදාගන්න පුළුවන් විදියට මම මේක කියලා දෙන්නම් කියලා. කෝපි කඩේ ටෙලිනාට්‍යයේ අප්පුවාගේ චරිතයට දීර්ඝ කාලයක් පණ පෙවූ අභාප්‍රාප්ත ෆේලල් අබේකෝන් කලාකරුවාගේ අවසන් කටයුතු අද සිදු කරනවා. මේ යන විට 72 වන වියේ පසු ඒ මහතා ප්‍රකට නෘත්‍ය ගායන ශිල්පියෙකු දෙවනවා. වසර 30කට අධික කාලයක් කෝපිකඩේ අප්පුවාගේ චරිතය රඟපෑ ශ්‍රීලල් අබේකෝන් බොහෝ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත්ව සිටියා. සඳ හෝරෙන් 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 වලා වලා කුලෙක ඔහු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ නෘත්‍ය ගායන ශිල්පියෙකු දවනවා. රටවල් 35කට අධික සංඛ්‍යාවක සංගීත ප්‍රසංගවලටද ඔහු සහභාගී වී තිබෙනවා. එමෙන්න චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රසකටම ශ්‍රීලාල් අබේකූන් රංගනයෙන් දායක වුණා. දේහයේ මේ වන විට නිට්ටඹුව රාජපක්ෂ මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු අද පස්වරු 4ට අත්තනගල්ල ආදාහනාගාරයේදී සිදු කරනවා. නිවනින් නිවේවා ආදරණීය ශ්‍රීලාල් අබේකෝන් සහෘද කලාකරුවාණනි රූපවාහිනී මහගෙදර තුල ඔබේ මතකය සදානුස්මරණීයයි. ඒ සමගින් ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. සුබ දවසක්. www.itnnews.lk